අදීන පුවත්පත් කලාවේදියෙකු වූ අකාලේ නැසී ගිය දයාසේන ගුණසිංහන් මීට දශක තුනකට පෙර ඉතාම වැදගත් සටහනක් තැබුවේ කේතුමති හෝටලේ රාත්‍රියක් නම් කෙටි කතා සංග්‍රහයට පෙරවදනක් තබමිනි. එහෙත් ප්‍රපාතයට ලිස්සා යාමේ අනවර්ථ ක්‍රියාවලිය ඔහුටත් නොදැනි අනුක්‍රමයෙන් සිදු වී තිබෙනවා. ඒ අදීන පුවත්පත් කලාවේදියා එදා සටහන් කළ එම ක්‍රියාවලිය සමස්ත ජනතාව අත්විඳේ රට බන්කොලොත් බව ප්‍රකාශ කිරීමෙන් පසුයි. මේ රට වේගින් ප්‍රපාතය කරා ඇදී යමින් පවතින බව පෙර නුවණින් දුටු සීමිත පිරිසක් කටේ ලේ රහවනතුරු ඒ බව සඳහන් කළා. අංක ගණිතයෙන් ඒ පිළිබඳ කියා තිබෙන්නේ රුපියල් ට්‍රිලියන 22ක් වූ ජාතික ධනය කොල්ලකා ඇති බවයි. විගණන වාර්තාවලින් ඒ බව හෙළව තිබෙනවා. ප්‍රපාතයට වැටී තිබෙන්නේ සංඛ්‍යා හෝ අංක ගණිතය තුළ පමණක් නොවේ. විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් හිටපු කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර මහතා 2013 වසරේ නිකුත් කළ වාර්තාවේ ඒ බව සටහන් කර තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය යටතේ ඇති අනුබද්ධ ආයතන පිළිබඳ සාකච්ඡා කළ කාරක සභාව අවසාන පොදු ව්‍යාපාර කාරක සභා රැස්වීමේදී දින ලද නියෝග පිළිබඳ අවධානය යොමු කරමින් ඉල්ලන ලද ඇතැම් විස්තර කාරක සභාව වෙත එවා නොමැති බවත් පෙන්වා දී තිබෙනවා. කෝප් කාරක සභාවේ නියෝග පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණය පවා ලබා දුන් නියෝගවලට ඉහළින් ප්‍රභූ පැලැන්තියක් සිටියා. ඔවුන් මේ රටට කළ අති මහත් විනාශය ඉලක්කම් වලින් කිසිසේත් මැනිය නොහැකි. විදුලි බල මණ්ඩලය කෑලි 16කට කඩා විකුණා දමන තැනටපත් කිරීමේ මුල තිබෙන්නේ කෝප් කමිටු නියෝග පවා නොතකා හරින ලද දේශපාලන සහ නිලධාරී තන්ත්‍රය තුලයි. ඔවුන් පිළිබඳ සියලු තොරතුරු වහාම සොයා බැලීමට කටයුතු කිරීම නව රජයේ වගකීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.